මේ පාඩමේ අපිට වැදගත් කතාවක් තමයි දැන් ඔයාලා අහලා තියෙනවනේ අර බුදුහාඳුරෝ දවසක් දැක්කා එක තරුණයෙක් දිසාවන් වලට හැරි හැරි වඳිනවා නැගෙනහිර පැත්තට ඊළඟට දතුරු පැත්තට දකුණු පැත්තට බස්නාහිරට මේ වගේ පැතිවලට හැරි හැරි වඳිනවා. ඉතින් මෙයා ඒ වඳිනකොට තමයි බුදුහාඳුරෝ මේ සිංහලවාද සූත්‍රය දේශනා කරේ. එයාට යම් කිසි කරුණක් පැහැදිලි කරන්න. කවුද මේ තැනත්තා? කවුද මෙහෙම දිසාවන් හයකට වඳිමින් හිටියේ? එයාට තමයි සිංහලවාද සූත්‍රය දේශනා කරේ බුදුහාමුදුරුවෝ. කවුද මේ? කාටද සිංහලවාද සූත්‍රය දේශනා කළේ? බොහොම හොඳයි. සිංහල කියන තරුණයාට තමයි දේශනා කරේ. එතකොට මේ සිංහලවාද සූත්‍රේ මොනවද උගන්වන්නේ? මොනවද උගන්වන්නේ? තවත් මන් ලීසි කරන්නකො සමාජයේ කොටස් කීයකට බෙදලා තියෙනවද සිංහලවාද සූත්‍රේ? මෙන්න මෙතන සිංහලවාද සූත්‍රේ සමාජයේ කොටස් කීයකටද? හයකට. හයකට බෙදලා තියෙනවා. එතකොට නම මොකද්ද ඒවට? ඒ හයට කියමුනාද? දිසා හයකට බෙදලා තියෙන නිසා මොනවද කියන්නේ? අකුරු තුනයි. මොනවද මෙතෙන්ට? සදිසා. සදිසා. එතකොට සිංහලවාද සූත්‍රයේ මෙන්න මෙතන සදිසා නමින් සමාජයේ කොටස් සමාජය කොටස් හයකට බෙදලා තියෙනවා. දැන් මෙතන හොයාගන්න ඕනි කාරණේ තමයි බුදුහාමුදුරුවෝ මේ සිංහලවාද සූත්‍රයෙන් දේශනා කරේ දිසා හයකට වඳින ආකාරයයි. හරිද වැරදිද? මෙච්චර වෙලා යන්නේ. හරිද වැරදිද? හරි කියන්න. කෙනෙක් කිව්වා තව අනිත් එක්ක අනිත් අයත් කියන්න. ඔච්චර වෙලා විභාගයට ගත්තොත් වෙන උත්තරයක් ලියන්න තියෙන වෙලාවක් නැති වෙනවා. මොකද කරන්නේ? දිසා හයකට වඳින්ද සිංහලවාද සූත්‍රය කියලා දෙනවා. ඔව්ද නැද්ද? මෙන්න මෙතන දේශනා වෙන්න ඕනි. මේක සායන්න වෙලා මෙතන. මෙන්න මේ හරි හදාගන්න. කියන්න බලන්න ඉක්මනට. ඉස්සල ලාවට කිව්වයි කෙනෙක් එච්චර යන්න අතර කරා. ඉක්මනට කියන්න. මොකක්ද අදහස? මෙච්චර කල් ඉගෙන දිනේ කියන්නකෝ. ඔයාලා මොකක්ද ඉගෙන දිනේ කියලා දන්නේ? ඔව්. ඔව් හත්තව අනිත් කෙනා තව ඉන්නවනේ. තවත් කතා කරන ළමයි ඉන්නවා ගොඩක්. කොහොම පිරිමි ළමයා. ඔව්. මේ ඔව් හරි. ඔන්න පුතා මතක තියාගන්න. ඔයාලා ඉගෙන ගත්තා ගොඩක් වැරදි. හරි. දිසා හයකට වඳින්න කියලා දෙන්න සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරුම් පුරනවද සිදුවත් බෝධිසත්වයන් වහන්සේ? ඇස් ඉස් මස් ලී ගණන් කරන්න බැරි තරම්. ඊළඟට මහසාගරේ පරදන තරම්, මේ අහසේ තරු පරදන තරම් ඇස් දන් දීලා තියෙනවා කියනවා. තරු කොයි ඔච්චර පාරමිතා පුරන්න ඕනිද මේ පැටි හයකට වඳින්ද මිනිස්සුන්ට කියලා දෙන්න? නොදට මතක තියාගන්න. සිංහලවාද සූත්‍රයේ දේශනා කරන්නේ කලින් තිබ්බ මේක. මීට ඉස්සෙල්ලා බුදුහාඳුරෝ මේ සමාජයේ පහළ වෙන්න ඉස්සෙල්ලා කලින් ගොඩාක් තිබ්බ වැරදි අර්ථකථන තිබ්බා. ඒවට අලුත් අර්ථකථනයක් දුන්නා. ඒව ප්‍රතික්ෂේප කරේ නැහැ. දැන් මෙතන සදිසා වන්දනාව කියන්නේ ওই දිසාහයකට වන්දනා කරා වැඩිහිටියෝ සිහිපත් කරලා ඒ කාලේ. බුදුහාඳුරෝ ඒක ප්‍රතික්ෂේප කරේ නැහැ. පහර ගෙවෙන්නේ නැහැ. වැරදි කියලා අයින් කරේ නැහැ. ඒකම අර්ථවත් කරා. බුදුහාඳුරෝ මොකද කරේ? නැගිනහිර දිසාවට උපමා කරලා දැක්කුවා. ඊළඟට අර්ථිකුත් දැක්කුවා ඒකට. දැන් මේ දිසාව නෙමෙයි එතකොට මතුවෙන්නේ. නැගිනහිර නෙමෙයි වැදගත්කම.
වැදගත්කම මව්පියන්ගේ මව්පියන්ට ඒකනේ නම් කියන්නේ දැන් පස්සේ කතා කරනවා මව්පියන්ට පුබ්බාචාරිය බ්‍රහ්ම කියන නමත් කියනවා මොකද්ද වැදගත්කම ගුණය එතකොට බුදුහාඳුරන්ට අවශ්‍ය උනේ සමාජයක් හොඳින් පවතින්න අවශ්‍ය ප්‍රධානම කාරණේ කියලා දෙන්න කාටද මේ සිංහල කියන තරුණයාට